කලාව සාහිත්‍ය සංස්කෘතිය සමාජය සහ මානව සබඳතා මේ සියල්ල කැටිකොටගත් ව්‍යත් කතිකාවතක දිගහැරුම ව්‍යත් විවරණ ව්‍යත් විවරණ අද අවධානය යුම් කරන්නේ පලතයි වියපත්තිවයක් සැල්සුන් කිරීම පිළිබඳවයි මේ පිළිබඳු දැන්ුවත් කරනවා ප්‍රහුණ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයෙන්න අංශයේ, ජෙෂ්ට කතිකාචාර්ය ආචාර්ය ශ්‍යමාරණ බාහෝ. මෙයවීම ප්‍රහුණ විශ්වවිද්‍යාලයේ සමජවිද්‍ය අධ්‍යයන අංශේ සම්මාන්‍යිත මහාචාරය සරත් අමරසිංහ. මහයිසිට පත්වීම එක්තරා ස්වභාවික ක්‍රියාවලියයක්. ලදුරු අයසේදී යම් පුද්ගිලයකු අන්‍යන්ගේ ආදරයට හා රැකවරණයට පාත්‍ර වුුණත් මහළුවයිසට පත්වීමේදී බොහෝදුරට අන්නායගෙන් කොන්වීයාමට සහ අන්නායට බරක්වීමට ඉඩකන තිබෙනවා. අදදින අපගේ සාකච්ඡාවට භාජනය වන්නේ වියපත්වීම අන්‍යන්ට ගැටලුවක් සහ බරක් ඇති නුවන පරිදි පළදායිව ගත කිරීමට පුළුවන් වන්නේ කසේදයන්න පිළිබඳව ස්වා බැලීමටයි මම සාකච්ඡාව ආරම්භ කිරීමක් වසිෙන් පළොමියෝ ඔබතුමකින් ආනට කැමති මේ වියපත්්‍රීම සහ වියපත් බව කියන මේ සංකල්පින් වච්චනයෙන් අදහස්වානය කුමක්ද වියපත්වීම කියලාපී හඳුන්වන්නේ යම්කිසි රටක ජන සං්‍යාව තුළ වාසය කරන අවුරුදු හැට හෝ හැට පහට වැඩි වයසේ කණ්ඩායම් වර්ධනය වීම අපි තබදුරටත් කිව්වොත් රටක ජන සංඛ්‍යාව ප්‍රධාන වශයෙන් ක්ඩායම් තුනකට බේදෙනවා අවුරුදු පහළවටාඩුව අවුරුදු පහළවත් පනස්නමයත් අත්තර සහවුරදු හැට හෝ හැට පහට වැඩි එක කියන්නේ නම්මුන් ශ්‍රම බලකාය සහ වියපත් ජන සංක්‍යාව එතකොට අර අනිකුත් කණ්ඩායම්මලට සාපේක්ෂ වියපත් අය ජසංක්‍යයාව තුළ වැඩිවීමයි විය පත් බව කියල කියන්නේ ශ්‍රී ලංකාවේ වියපත් පුද්ගලෙක් කියන්නේ අවුරුදු හැටට වඩා වැඩි පුද්ගලෙ මීලඟට ඔබතුමෙන හනට කැමති විය පත් බව පිළිබඳව ශ්‍රී ලංකාවේ පසුගමින් අටති අප වඩාත්ම අවධානය යුත් කුමන හේතුවක් නිසාදතින ගැනබට පහැදිලි කරන්න පුළුවන් ඇත්තටම ලෝකමර්කමින් ගත්තාත් විසික වනසීවත්සේ ප්‍රධානම ප්‍රජාවිද්‍යාත්මක අභියෝගය තමයි වියපත්වීම ශ්‍රීලංකාව ගත්තාම අප විශේෂෙන් අපි ඩැ වියපත් වන රාජ්‍යයක් බවට පත්වෙලා තියෙනවා දකුණවාසියාන් රටවලිං வேේගේෙන්ම වියපත්වන රටලෙස හඳුනගෙන තියෙන්නේ ශ්‍රී ලංකාව ලோකබං වාර්තාාවන් අනුව අපේ වියපත් ජාන ප්‍රතිශතය ගත්තොත් එක් දස්නමසි අසුව එකේ දිසියට හයයි දසමහයක් දෙදස් දොළහ වෙනකොට දොළහයිදසම හතරක් බවට පත්වුණ අපේක්ෂා කරනවා දෙදස්හතලස් එක පමණ වන විට විසි හතරයි දසමටක් බවට පත්වේ කියලා එකන්නේ සෑන් හතර දෙනයගෙන්ම එකයි අවුරද්දු හැට වඩා වැඩි වියපත් ද්ගලෙක් බවට පත්වය ය අපපේක්ෂා කරනවා ඉතින් ඒ අනුව බලකොට අපට තේරෙනවා අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ මේ වියපත් ජනකොටස සම්බන්ධව ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ ස අපි ගත්තහම අපි මේ වර්තමාන ආර්ථික සමාජය පසුබිමත්ක ගත්තහම අපි ටිකක් මේ වියපත්තා රකවලා ගැනීම සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ අපි ටිකක් අඩු ආර්ථික මට්ටම යටතේ සිටින නිසා ලාඟට ඔබගේ අවධානයම කරන්නට කැමති මේ වියපත්ම කිය සංසිීධය එක්තර ආකාරය සමාජය ගැටලුවක් හැටට අපිට දකින්නට වේවිත. ඇත්තටම ගත්තාම වියපත්වීම ගැටලුවක් නෙවේ. වියපත්වීම කියර කියන්නේ අපේ සියලුම දෙනෙකුගේම ජීවන චක්‍රයක අවස්ථාවක් නේ ඒ විසා වියපත්වීම ගැටලුවක් කියලා අපිට කියන්න බෑ හැබැයි රටකට, වියපද්‍යන සංඛ්‍යාව සඳහාවශ්‍ය සේවාවන් සැපීමට නිස ප්‍රතිපාති සලසුම් හඳුනා ගැනීම කරන්න බැරිවුනොතින් වියපත්භාවේ අභියෝගයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අඩුවාර්ථික සමාජය සංවර්ධනයක් සහිර්්‍ය ආතාවරණයක් යටතේ මේ අභියෝගයක් බවට පත්වෙනවා නිස්ස ප්‍රතිපත්ති සැලසුම් කරනයක් නොමැතිවුුණොත් ඒ වගේම තමයි අපි දන්නවන් මේ කෝවි 19 මේ වසංගතය යට තේත් වැඩියෙන්ම අවධානමට ගොල්දුරුුණේ ඒය පත්වුවන්. ඒවගේ තමයි ශ්‍රීලංකාවේ ගත්තහම ස්වාභාවික ආපදා බහුලයි. ඒ ස්වාභාවික ආපදවස්ථ වලදීත් වැඩි අවධානමක් ඇතිවෙන්නේ ඊ පත්ම අපියන්ට ඒ නිසා අපි විශේෂයෙන්ම මේ ගැටලුවක් ලෙසනවේ අ්‍යෝගයක් ලෙසා අරගෙන ගියපත්වුවන් රැකබලා ගැනීම. ඔවුන්ට අවශ්‍ය සමාජ ආර්ථික සුරක්ෂිත්තාව සැපීම. පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ අදට වැඩිය. වෙනත් තියන විවිධ ගැටලු එක් වියපත් අය මගැහැරී අනවදෝ කියල මටනම් සිතේනවා. ඒනිසා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර යුත්තුයි. මේ වියපත් ජනගානය රැකබලා ගැනීමත් එක්තර විරකට රෝබතු විය පැදිලි කලාවන්ගේ තර ආකාරයකට අවධානයට යොමුතු පැතිකඩම් ලෝකේ දියුණු රටවල් ගැත්තුත්තේම ිය පත් ජනගහනයට තාවත්ම ඔවන්ට ඒ කායික මානසික තිබලතාාවවය ඉතරම් ප්‍රබල ගැටදුවක් ඇති නොනාකාරයට අළමනා කරණය කරගැීමට අවශ්‍ය බෞතිකහා සමාජ පසුගින් සටස් කරන්නට බොහෝ ජනුවවත් රටවල්වුවට හැකියාව ලැබිලතිනවා. නිසා මම ලඟට ඔබතුමගින් අනට කැමති දැ ලංකාව වැනි දියවුන් විමින් පවත්න රටක් යටති. අපිට කිසිම් ආකාරයක අවශ්‍යතාවයක් තියෙනවා නේද වියපත් බව පිළිබඳ වෙක්ස්තර ආකාරයක යහපත් දතම් ධනාාත්මක පැතිකඩකිනි බැලීමේ අවශ්‍යතාවයක් ඇතිරෙනවා නේද කියලා අම බුදුම ගෙන අහන්නට කැමතින්. ඇත්තවයෙන් ඉතාම අවශ්‍යයි අපි හැම අපි සාමාන්‍යෙන් පුරුදුවෙලායින්නේ මේ වියපත්භාවය කිය කියන්නේ රිනාාත්මක සංසිද්ධයක් ලෙස සලකන්න එකයන්නේ ක්‍රියාකාරී නොවන විවිධ රෝගාබාධවලින් පෙලෙන යැපෙන පුද්ගලයන් හැටියට තමයි අපි හඳුුවනට උත්සාහ කරන්නේ. හැබැයි වර්මානය වන විච්ච වියපත්වුවන් දෙස ධනාත්මකව බැලීමේ ප්‍රවණතාවක් ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන් ලෝකමට්ටමින් ගත්තහාම වියපත්වුවන් ක්‍රියාකාරී, සාර්ථක පලදායි සෞඛ්‍යමත් පුරවැසියන් ලෙස හඳුනගෙන තියෙනවා. ඉතිං ඒකම ඒ ලෙස හඳුනා ගැනීමේ වැදගත්කමක් ඉදිරි පත්වෙලා තියෙනවා ඒ එමිශේෂන් ගත්තතාහම දැන් අවරුදු හැටයි හැත හතරයි වගේ අතර කාණඩය ගත්හම් අප ඔුන්න්න අඳුන්වන්න තරුණ වැඩිහිටියන් හැටියට තාමත් ක්‍රියාකාරව වීධ කටයුතුර නිරතවෙන්න පුළුවන් අය ඉතින් ඒනිසා මේ ඔබතුමා කපු කාරණ ඉතාම වැදගත් ඇත්තවශයෙන් අපේ ශ්‍රීඩංකාව තුළත් මේ ක්‍රියාකාරය විය හැකි ජනතාව වඩවඩා ක්‍රියාකාරේව ජීවිතයට මූුණ දෙන්නට අවශ්‍යය පසුබිම ඇැති කරන්න ඕනේ එතකොට ඔවුන්ගෙන් ඔවුන් බරක්වෙන් නැතුව තමන් ජීවිතය ගත කරන්නට පුළුවන්ම ආකාරයට ඔවුන් ගොමුකිරීම ඉතාම අවශ්‍ය වෙනවා. අනතක තමයි තවක කාරණයක් කියන්න ඕනේ මේ දේශය ඥානයේ ගබඩා වෙලා තියෙන ඉතාම සුවිශේෂී පුද්ගල තමයි වියපත්වන් හැටියට අපිට හගනගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඔවුන්ගෙන් යම්මාකාරක පලදායි තාවක් ලබා ගැනීම අවශ්‍යයි රටේ සංවර්ධනයට වුණා අපිට පේෙනී අනවා භෝවිට පුරාත්ථනික ආසියාාතික සමාජය තුළ වැඩි හිටියන් ඉතාමත් ගෞරවයට සම්මානයට පාචචයෝනා විශවේෂයෙන් අපිට මතකයි පුද්ගලයෙන් පැස්සනු කිසින් බොහුමන් ලබනෝ කියෙන කාරනාත්තවසෙන්ම එක්තර අදුරකට පුද්ගලයාගේ වයසත් සමඟ ඕවන් එක්තර අදුරකට පරිනත භාවිකට පත්වනදකම් සම්භාරයක් සමඟ ඔන්ගේ දාयකත්වය ඒ සමාජයට න් තමන්ගේ පව්ලට ප්‍රජාවට වැදගත් හැටයට සැලකුණ कि නමුත් में නවීන සමාජ වර්සමාන පිළිගන්නවා මේ වැඩි හිටියන් ඇෙම इत्ररा ආකායක වැදගත් කඩෑම ප නිසා තමයි ඔවුන් වැඩිහිටියන් නොව जे पुරශයන් කියන ශේෂ නාමයवाන් ලබාदීතින් නිසා ඕවන් ක්තරාදුරකට මේකන දේෂ්ට පුරු වැසියන් එක්තරාදුරකට ක්‍රියාකාරී සහ නිරෝගීමත් පිරිසක් හැටියට පවත්වාගෙන යාම පිළි බඳව හිසිම් ආකාරයක කතිකාවක් ගොඩනැගමින් පවති නවා. ඔබගින් දැ මේ අවස්ථාාවහනට කැමති මේ ආකාරයට මේ ක්‍රියාකාරී හා නිරෝගී වැඩිහිටි දීවයක් කියනකින් අපි අදහස් කරන්නේ මෙතර ද. උන ආකාර අප ක්ෂාව ක්‍රියාකාර සෞ්‍යමත් ලෝගිමත් වැඩීට දිවයක් කියල කියන්නේ සෞඛ්‍ය විතරක් වර්ධනය වෙච්ච ජීවිතයක් නෙවෙයි සෞ්‍යමත් ජීවිතයක් විතරක් නෙමෙයි පූර්ණ සහභාගීවයක් ඇතිවන සුරක්ෂිතතාවය පවතින ජීවිතයක් එතකොට මේ කාරණ සියල්ලම් සම්පූර්ණ වෙන්න ඕනේ අපි ගත්තුතිං සෞඛ්‍ය සඳහා ඒ සුගමතාව ඇති වෙන ඒ ඒවාවන් සඳහා සුගමතාව පවති ඕනේ සෞඛ්‍ය පුරුද්දු ආහාර පුරුදු ශරිරා සුවතාව පවත්තුවා ගැනීම පිළිබඳී දැනුවත්භාවය ඊළංගට රෝගී තත්ත්වයන් කල්තබා අඳුනාගෙන ඒවට අවශ්‍ය කන ප්‍රතිකාරවිදදි පවත්වවාගෙනයාම ඉළඟට ව්‍යයාම කටයුතු මානසික සෞඛඛ්‍ය මේ සියලම දේවල් අයිති මේ සෞඛඛ්‍ය කියන අංශයට ඊට අමතරව අපි සහභාගීවය ගත්තහම අපි කලිනුත් කිව් වගේ බොහෝදනෙක් ඉන්නවා අවුරුදු හැටට වැඩිවුනත් ආර්ථික සහභාගිතවය තිබෙන. විවිධාකාරය නොවිදිමත්තංශය රැකියාවල් නතවනා ඉන්නවා. කැමැත්තෙන්. එතකොටඒ ආර්ථික සහභාගිත්ව ඒ වගේ සමාජයේ විධතු ප්‍රජා කටයුතුවලට පවුලේ කටයුතුවලට ඇතිවන පූර්ණ සහභා ගිත්වය වර්ධනය වීම එයත් අවශ්‍යයි. ඒවාගේම තමයි ආර්ථික සමාජයේ සුරක්ෂිතතාව. අපි ගත්තුතිං විය පපත්තුවුවන්ට ඉතාමත්ම අඩුවෙන් තියෙන දෙයක් තමයි ලෝකේ පුරාම තියන ගටලුවක් තමයි ආර්ථික සුරක්ෂිතාවක් නැතිකම. අපේ ජීවිතය අවසාන කාලයේදී පහසුවෙන් ජීවත්වයට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය නොමැතිකම. තිමේ ආර්ථික ශක්තිය. ඊළඟට සමාජීය චිත්තවේගිය වශයෙන් ඔවුන්ට යම් රැකවරණයක් පැවතීම මේ කියන සියලුම දේවල් එකතු වීමේ සංකල්පයක් තමයි ප්‍රියාකාරය සහ සෞඛ්‍යමත් ජීවිතයක් කියල අපි කියන්න. ඇත්තම අප පුරාථනික ගාමය සමාජය දදිහා බලපුහම බොහෝ විට පිෙනියනවා ඒ සමාජයේ පුද්ගලෙක් තමන් මේ අනතෙක්ම තමන්ගේ කුෂ්කාර්මික කටයුතුවල යදමින්ගයාගේම සමාජය විවිධ ආර්ත්තිකය වගේම සමාජීය කටයුතුවලට සම්බන්ධවමින් අනුන්ගේ අන්‍යන්ගේ ගෞරෝයට පාතවයමින් ඉතාමත්ම ක්‍රියාකාරයේ ජීවිතයයක් ගත කරනට ඇතිකීන කාරණාව අපටේ තොරතුරෝලින් පෙනිය අන නමුතර නවීන නාගරික සමාජය තුළ පුන්ගලින් විශ්්‍රාම ගැනීම පස්සේ අනෙකුත් තරුණයින් ශ්‍රණිකයින් ඒ විය පත්වුවන් සිදු කළ රැකයා සිදු කිරීම සඳ බඳඩවා ගැනීම නිතාව रादुर में आए खालीखुपमांड ट प नट समाजी वर्गකිरीීමमा कपीट दानट लब होना इमांगिताने मेता वालावाज नहींීම तमाයි बहुतवि दं ඔබ तुम्ें सधान कर विයට एकतरा दुरක ओन विश््रामजी वि वाड़ा यतरा दुरකट विश््राम दिवय पवा इतरा खा्यक्षमा विदයට याम है ආර්ථික මාසයම් උපදවම් කරගෙන ග හොඳ සෞ්‍ය තාත්යන් පවත්වාගෙන යාම තුළින්ෆෝන්ට සතුටමත් සංකෘෂ්ට මත් ජීවිතයන් ගතකිරීම අවශ්‍යතාවය ඇති කළ යුතුය ග කාරණාවත හදතිය පහැදිලි කළේමනට ආනට කෑමති මේ විදි සැපවත් වියපත් වැඩිහිට ජීවිතයන් ගතකිරීම සඳහා කුමන ආකාරයේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ යුතුවත් තියෙනවද. ඒ ප්‍රශ්නය දිහා බලනකොට පැතිකඩ කේපයක් තියෙනවා ඇතවශෙන්ම රාජමටටමින් පවුලේමටමින් සහ වියපත් පුද්ගලයාත් මේ සැපවත් ලියපත්ජීවිතයක් ගතකිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාධනය කරන්න ඕනේ මට තේරෙන විදිහට. අපි ගත්තතිං පවුල සහ රාජමටමින් ගත්තාහම මේ වියපත් දෙමාපියන්ට අවශ්‍ය ආරක්ෂිත පරිසර නිර්මාණය කරන්න ඕනේ අපි කියනුවම ආරක්ෂිත පරිසරයක් පවතින එක කියන එක අපි කිවෝතින් ඔවුන්ට අපි මාර්ගවල ගමන් කරනකොට පහසුවෙන් ගමන් අවශ්‍ය වන ආකාරය ඒ පසුබිමක් සකස්වලා තියෙන්න්න ඕනේ ඒයට ජලපෙනාකාරය ගොඩ නැගිරි සකස්සලා තියෙන් ඕනේ ඉලන්නට අපි ගත්තුතින් රෝධපුට භාවිතා කරන විය පත්ත අය ඉන්නවා අප ප අතර ඕුනට පහසුවෙන් ලංඟාවිය හැකි ආකාරයේ පරිසර නිර්මාණය වෙන් ඕනේ ම කියන්න බෞතික පරිසරය දැල් ලංකාවි ගත්තාම සමහර ස්ථාන තියෙනවා මේ වදන් සකසලා තියන හැබැයි තවදුරටත් වැඩිදියුණු කරන්න ඕනේ. ඊට අමතරව යම්කිසි කෙනෙක්ගේ මත පූර්ණවශයෙන් යැපෙන්න්නේ නැත්තුව ස දිරිදා කටයුතු කරගත හැකි ආකාරයේ තමන්ගි පවුලේ. කුටුම් බේනිව සේ පරිසරයක්ත් සකස්වවිතිබය ඉතාම වැදගත්. දැන් වැටිලා ඔබතුමා දන්නවා මේ ෆෝල් සෙමන වැටීම් කියන එක වියපත්වුවන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ව රිනාත්මක තත්ත්යකට පත්වීමට හේතුවෙනවා. ඉතාම හොඳින් ඉන්න වැඩිහිටියේ හදිසියේ ඇතිවන්න අනතුරකින් පසුව සම්පූර්ණයෙන්ම ගැටලුකාරී තත්වන්ට මේ පත්වන අවස්ථාවක් තියෙනවා කායික මානසික වශයෙන් පවා. තියනිසා, නිවෙස් සඇතුළත ඔය අල්ලගෙන යන්න ගමන් කළ හැකි ආධාරග සවිකරන්න පුළුවන් වැසිකිලි කෙසිකිලිවල පහසුවෙන්ව පරිහරණය කරන්න හැකිවනාකාරයේ ආධාරක සවකිරීම, මිදුලේ පහසුවෙන් වාධාරහිතව ඇවිදි හැකි පැරිසරයක් නිර්මාණය කිරීම මේවා මොලොකූ වියදමකින් තොරෝ කළ හැකි දේවල්. ඉතිං ඒවැනි පහසු පරිසරයන් සකස්කරදීම ඉතාම අවශ්‍යයි. ඒවගේම? පෞුලේ සාමජිකයන්ට ලොකු වගකීමක් තියෙනවා. මේ වියපත්වුවන්ට අනතුරුස්දවිය හැකේ විදධ අවස්ථා පිළිබඳව කල්පනා කරල බලල් ඔවුන්ට ඒවයින් වැලකී සිටීමට සුද්දුසු ආකාරයේ වාතාවරණයක් සකස් කරල දීම. තවයික කාරණයක් කිව්වති විශේෂයෙන් අවශ්‍යයි, වියපත්වුවන්ට අවශ්‍ය ගෞරවෙන් ලබා දෙන්න ආකල්ප සංවර්ධනය වීම. එක ඉතාම අවශ්‍යයි. අපි කොී තරම් බෞතික දේවල් සැපියවුවත් වැඩක් නෑ. ඒ ආකල්ප සහිතව ඔවුන්ට අවශ්‍ය කරන ඒ ගෞරවය ආදරය සැපන පරිසරයක් අපේ සමාජය තුළ නිවස තුළ ආදරණීයන් අතර සකස් කරලා ලැබෙන නැත්ත. එවගේම පෙරදිග සමාජයයක් හැටියතු විශේෂයම ග්‍රාමණිය සමාජි පසුගිමකව පැවති අපේ ලංකා සමාජය තුළ අපිදන්නවා පුරාථමය තිබුණු විතත පු්ල න්නේම් මෝපියන් මෝපයන්ගේ යපෙන දරුවන් එම දරුවන්ගේ දරුවන් අදී වසයෙන් පරම්පरा කිහිපේක සාමාජකයන් ජීවත්තු පවුල් තමම් මුල් වකවානුවල තිබන මේ නිසාසියම් පවු්ලක වැිහිටයක් जीීවත් වනත් ඕවුව බලා ගැනීමට අවශ්‍ය ශම පහසුකම ඒ පවුල තුළ තිබනම් වර්තමාන තත්වය හා බලපු හාම අ සම්බන්ධත විතත पाවු්‍රම අයිला ගිල්ලා අද दिමවපියන් සහ දරුවන් විරख එක කුටුන්ගේක ජීවත්වන සමාජ्य පරිසරත් ගොනනැගලා නො අපටක පිෙනයන අන්නේ देखතර දුරකටමේ දිකාල ස में වැඩිහිටයන්ට ගිය පතුුවන් රැකව में ලබාදුම පවුල් පසුදිම පරාදුරකරාභියෝගකට ලක්වෙලා තියෙනවා කියන කාරණ ඕ ඇතටම ශ්‍රී ලංකාව තුළ අපේ පුරාණයේ පැවතිච්චයේ විතත පෞ ක්‍රමය අද නෂ්ටික පෞල් ක්‍රමයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා ඊට අම්මතරව තවත් විවිධ හේතු බලපාල තියෙනවා මේ අපේ සමාජයේ වශයෙන් ඇතිවෙච්ච මේ පරිවර්තනය තුළ අපි එක දීර්ග කාලයක් තුළ සිදුවූ දෙයා ආර්ථික සමාජයේ වශය නතිවෙච්ච පෙරලියක් විශේෂයෙන්ම වැඩිහිටි දරුවන් රැකියාවන්න නිර්ථවීම එරන්ට ඔුන්ගේ ආර්ථික කටයුතුත් එක් ඇති වෙලා තියෙන කාර් බහුලතාව ඉතිං ඊළඟට දරුවන්ගේ කටයුතු අතරම වැඩිහිති දරුවන් හාර බහුල වෙලා තියෙනවා මෙ වැනි හේතු නිසා අ පවුල තුළින් ඇතිවන රැකවරණයට යම්කිසි බාධාවන් ඇති වෙලා තියෙනවත් තමයි. හැබැයි. දත්තා අනවා අපිට පෙනන එක කාරණයක් තියෙනවා තවමත් වැඩිහිටි දෙමාපියන්ට වඩාත් සුරක්ෂිත සහ සවදායි පරිසරයක් ශ්‍රී ලංකාවතුර නිර්මාණය වෙන්නේ තමන්ගේ ආසන්නතුම පවුලෙන් දැන් දත්ත පෙන්නල දෙෙනවා ශ්‍රී ලංකායි වැඩිහිටයන්ගෙන් සයටට අසූ හත්තක්ම වාසය කරන්නේ සමීපතම පවුලේ පුද්ගලයන් ඇසුරේ බාව සයට හයක් වගේ තාම අඩු පිරිසක්තමයි තනිම ජීවත් වෙන්නේ තුරු අය විදධස්ථානවල ජීවත්වයෙන නමුත් අපි ල්පනා කරන්න ඕන දේතාමායි විශේෂයෙන්ම මේ පවුල කුටුම්බය ශක්තිමත් කිරීම ඉතාම අවශ්‍යයි වැඩිහිටියන්ගේ රැකවරණය සැලසීම සම්බන්ධව. තුවාගේම ඔබගේ අදහස් අනුව වර්තමාන වනවිට වියපත් ජනතාවගේ දියවන තත්ත්වය වර්ධනය කරගැනීම සඳහාප රටේ පවතින රජය විසි. සහානිකු සමාජය විසින් ගෙන්න තිබෙන ප්‍රයත්නයන් සතුටු දායකද ප්‍රමාණවදද. ඇත්තවෙන්ම ගත්තහම ශ්‍රී ලංකාව තුළ විය පත්වුවන්ගේ අයිතිවාසිකම් ලබබාදීම වෙනුවෙන් යම්යම් ක්‍රියාමාර්ග අර්ගෙන තියෙනවා විශේෂෙන් ගත්තහම ඔබතුමත් දන්නවා වැඩිහිටියන්ගේ අයිතිවාසිකම ආරක්ෂා කිරින් පිළිබඳ දෙදා යංකනය දරන පනත අපිට වැදගත්වෙනවා ය ක්‍රියාත්මක වෙනවා. ඒ අයටතේ වැඩි හිටියන් සඳහාගේ ජාතික සභාවක් පිහිටෝල තියෙනවා මේ ජාතික සභාව මගින් ගන්න අතීරණ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩිහිට ජාතික මහලේකම් කාර්යයාලයක් අපිහිටෝල තිබෙනවා ඒයට තේ වැඩහිට හිිකම් නිරධාරීවරුන්වරියන් සිටිනවා සෑම දිස්ත්‍රික් කාර්යාලයකම ප්‍රාදේශලයකම් කාර්යාලයකම ඔවුන් මේ සඳහා උත්සුක වෙනවා නමුතුන් මමනං හිතන්නේ තවමත් අපිට විශාල වශයෙන් යම්යම් කාරණ සඳහාම අධදිහත්වීම අවශ්‍යයි මේ වැඩිහිටියන්ගේ රැකවරණය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ආර්ථික සුරක්ෂිතතාව අවුරදු හත්තෑට වැඩිය අයගෙන්ක්ස් ඇතැම් කොටසකට වැඩිහිට දීීමනාව සැපේෙනව තමයි. නමුත් මහිතනොය ප්‍රමාණවත් නෑ අපි වැඩිහිටයන් සඳහාම මේ ආර්ථික සුරක්ෂිතාව සැපීමම පිළිබඳ විශේෂාවධානයක් යොමු කිරීම අවශ්‍යයි ඒවගේ මමරි සෙල්ලා කිව්වගේ පවුල තවමත් ශක්තිමත් බව සැබැයි නමුත් අවුලේ මේ ඇතිවෙලා තියෙන මේ සමාජ පරිවර්තනයත්තෙක් ඇතිවෙලා තියෙන අභියෝග විසඳ ගන්න විකල්ප සොයා ගැනීමේ අවශතාව යත් තියෙනවා විශේෂයෙන්ම මේ ප්‍රතිකාර සඳහා රෝහල් ගත්තවීමට අමතරව දිගුකාලින සත්කාර සේවාවන් සඳහා අපේ රෝහල් පද්ධතිය දියුණු කරන්න ඕනේ ඒ ප්‍රසාරණය කරන්න ඕු කියලා පටහිතෙනවා එළඟට ආර්ථක සමාජයේ ආරක්ෂණ ක්‍රම අද අපගේ සාකච්ඡාවෙන් මනාලෙස පැහදිලි වුණා අනාගත ලාංකික සමාජය තුළ වියප්‍රීම එතරාක් अभියෝගාත්මක පසුබිමක් සපයනට පුළුවන් එම අभියෝග ජය ගැනීම සඳහා මේ වියපතුුවන් ඉතාමත්ම පලදායිව සහඉතාुසාර්ථක දිවක් ගත කිරීමට අවශ්‍ය පසුගිම සැකසීම අන්සේෙන් ඒ වියපතුුවන් ඇත්වන පවුල් සංස්ථාව වගේම සමස් රටේ රජයත් ඒ වගේ සමස්ත සමාජයත් වගගයුතු පියවර රැසක් ඒ සඳහා ගතයුතු බව අපට මේසාකච්ඡාවෙන් මනාලෙස පෙනී ගියන්. අද අවධානී යුම් කළේ පලතාහි වියපත්තිවයක් සැසුනු කිරීම පිළිබඳවයි. මේ පිළිබඳපු දැන්වත් කළා රහුණ විශවවිද්‍යාලයේ බූගොලවිද්‍යා අධ්‍යයන අංශේ, ජෙෂ්ට කතිකාචාර්ය, ආචාර්ය ශ්‍යාමාරණ බාහු. මෙහයවීම රහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍ය අධ්‍යයන අංශේ, සම්මානිත මහාචාරය සරත් අමරසිංහ. නිෂ්පාධනය සුරිකාපෙරරා.